ඉතා අවාසනාවන්ත ලෙස ඝාතනය වූ ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා අත්අඩංගුවට පත්වීමෙන් පසු මේවන විට තමා විසින් බිරියව කතුරු පහර අටපොලකට ඇන ඝාතනය සිදු කළ බවට වරද පිළිගෙන තිබෙනවා. කුෂන් වැඩපළක අත්දවකරුවකු ලෙස සේවය කරන ප්‍රභාත් රසික ඊටන් නැමැති 52 වැනි ඔහු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පාපොච්චාරණය මේ ලෙස තමයි සඳහන් වෙන්නේ. මට මගේ බිරිඳ ගැන විශාල සැකයක් තිබුණා. බොහෝ වෙලාවට එයා මම කියන කිසිම දෙයක් ඇහුවේ නැහැ. ඇතැම් අවස්ථාවල එයා භාවනා කරන්න කියාගෙන අනුරාධපුරේ යනවා. එහෙම ගිහිල්ලා දවස් කීපයක් එයා එහි ගත කරනවා. එයාගේ ජංගම දුරකථනයට කොච්චර කෝල් ගත්තත් එයා ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ නිසා එයා ගැන මගේ හිතේ ලොකු සැකයක් තිබුණා. මගේ බිරිය මගෙන් කරදරයි කියලා මට එරෙහිව පානදුර අධිකරණය හමුවේ නඩුවක් පවරලා තිබුණා. පසු අධිකරණය මගින් මට ගෙදර යෑම වසරකට තහනම් කළා. ඒ තහනම පසුගිය මාසේ ඉවත් වුණා. ඊට පස්සේ මීට දින කීපයකට ඉහතදී මම ගෙදර ගියා. එහෙම ගියාට පස්සේ මම කිව්වා එයාට අපි දෙන්න සමාදානෙන් ඉමු කියලා. එහෙම ඉන්න අතරදී මට එයා ගැන ආයෙත් සැකයක් ඇති වුණා. එයා ආයෙත් ආරාමයට යන කතාවක් කියාගෙන ගෙදරින් පිටතට ගියා. මම කතා කරාට ගණන් ගත්තේ නැහැ. එයාගේ හැසිරීම රටාව මට ඇල්ලුවේ නැහැ. කොයිම වෙලාවෙ බැලුවත් එයා හෑන්ඩ් ෆෝන් එක එක්කමයි හිටියේ. එන හැම කෝල් වලටම එයා කතා කරනවා. මම කතා කළාපුහම එයා මාව ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම එයාව මරන්න තීරණය කළේ. දෙපැත්ත මුවහත් කරපු කතුරක කොටසක් තබාගෙන හොඳට මුවහත් කරලා ගෙදර තැනක හංගලා තිබුණා. පසුගිය ඉරිදා 8 වනදා රාත්‍රී 8ට විතර පුතා ගෙදරින් එළියට ගියා. ලේලිය විතරයි ගෙදර සාලේ හිටියේ. ඊට පස්සේ මම මගේ බිරිය හිටපු කාමරයට ගිහින් කතා කළා. ඒත් එයා මාව රුස්සන්නේ නැහැ. ඒ වෙලාවේ මට මොනව වුණාද කියලා දන්නේ නැහැ. ඇති වුණු කේන්තියත් එක්ක අර මුවහත් කරපු කතුරු කොටසෙන් මම විරියගේ බෙල්ලටයි බඩටයි පපුවටයි ඔළුවටයි ඇනගෙන ගියා. ඇඳ උඩ එයා වේදනාවෙන් කෑ ගහනවා මම දැක්කා. පස්සේ මම ගෙදරින් පැනලා ගියා. මෙම කෑගැසීම් හඬ ඇසුණත් නිවසේ රූපවාහිනියෙන් බලමින් සිටි ලේලියට එම කාමරයට යන්නට බියක් ඇතිව තිබුණ නිසා ඇය තම සැමියා වූ ප්‍රියානිගේ බාලපුතුට ඇමතුමක්ගෙන සිද්ධිය දන්වා තිබුණා. ඒ අනුව අසර වෙළඳ සැලට ගොස් සිටි ඔහු මිනිත්තු 5කට පමණ පසු ඇවිත් බලද්දී මව තුවාල සහිතව වැටී තිබෙන අයුරුත් මවගේ සිරුර අසලින්ම තමන්ගේ කුඩා බිරිඳා නිරුපද්‍රව සිටින අයුරුත් දැක තිබෙනවා. එම අවස්ථාවේ බිරිඳා ඉවතටගෙන සිද්ධිය ගැන පොලිසියට දැන්වීමට ඔවුන් කටයුතු කර තිබෙන අතර ප්‍රියාණ ඉක්මනින්ම රෝහලට ගෙන යන්නට කටයුතු යොදා තිබෙනවා. කෙසේ වෙතත් රෝහල් ගත කිරීමෙන් පසු සිරුරේ අට පොලකට එල්ල කළ බරපතල කතුරු ප්‍රහාරය නිසා ප්‍රියාණි මිය ගියා. අපරාධය සිදු වූ ස්ථානයේ හා ඝාතනයට ලක් වූ ගායන ශිල්පියාගේ සිරුර පරීක්ෂා කළ පානදර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා ප්‍රනාන්දු මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස හා සැකකරුව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කරනු ලැබුවා. කතුරක කොටසකින් එන ඝාතනය කිරීමෙන් පසු පලාගිය සැකකාර සැමියා පසුදින උදෑසන අත්අඩංගුවට පත් වුණා. අත්අඩංගුවටගත් සැකකාර සැමියා ඊයේ එනම් 10 වනදා පානතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වනදා දක්වා රිමාර් බාරේ තබන ලෙස මහේස්ත්‍රාත් චන්දිම ලීනගේ මහතා නියෝග කරනු ලැබුවා. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.